ආයුබෝවන් සුබදවසක් කියා ප්‍රාර්ථනා කරන ක්‍රිකට් වලට ආදරය කරන ක්‍රීඩාලෝලී ඔයාල හැමෝටම සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලියේ දෙවන තරඟය අද දවසේදී නිමාවට පත් වුණා. කාසිවාසයේ බිනාගා ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දු යැවීමට තීරණය කළා. අද දවසේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවිෂ්කපනාන්දු පැතුන් නිස්සංක කුසල් මෙන්ඩිස් සදීර සමරවික්‍රම චරිත අසලංක හමිදු මෙන්ඩිස් චනිත් ලියනගේ දුනිත් වෙල්ලාලගේ මහිෂ් තීක්ෂණ ජෙෆ්‍රි වැන්ඩසේ සහ හස්ත ප්‍රනාන්දු යන ක්‍රීඩකයන් ක්‍රීඩා කළා. නවසීලන්ත කණ්ඩායම තමයිනිම ආරම්භ කරමින් පළමු කඩුල්ලට වටිනා සබඳතාවයක් එක් කිරීමට ඔවුන්ට නොහැකි වුණේ දුනිත් වෙල්ලාල ගිය වූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීම සමග ටිම් රොබින්සන් පළමු කඩුල්ල ලෙසින් ක්‍රීඩාකාරයට හරවා යැවූ නිසාවෙන්. ඒ වන විට ඔවුන්ගේ ලකුණු පූර්ව ලකුණු 9ක් ලෙසින් සටහන්ව තිබුණා. ඉන්පසු මාර්ක් චැප්මන් ලකුණු 76කටත් මිච්චේ ලකුණු 49කටත් දැවී ගිය අතර අනෙක් පිතිකරුවන්ට වැඩි ලකුණු සංඛ්‍යාවකට යාමට නොහැකි වුණා. ඒ අනුව පන්දුවාර 45 එක් පන්දුවක් තුළදී සියලුම දෙනා දැවී ලකුණු 209ක් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායමට හැකියාව ලැබුණා. තරගය සඳහා වර්ෂාව විටින් විට බාධා එල කළ නිසා එක් කණ්ඩායමකට පන්දුවාර 47කට පමණක් සීමා කිරීමට සිදු වුණා. අද දවසේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී අස්ත ප්‍රනාන්දු ලකුණු 37කට කඩුලු දෙකක්ද දුනිත් වෙල්ලාලගේ ලකුණු 46කට කඩුලු එකක්ද මහේෂ් තීක්ෂණ ලකුණු 32කට කඩුලු තුනක්ද ජෙෆ්‍රි වැන්ඩසේ ලකුණු 46කට කඩුලු තුනක් සහ චරිත් අසලංක ලකුණු 29කට එක් කඩුල්ලක්ද පිඳහෙලීමට සමත් වුණා. අද දවසේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම සහ පන්දු රැකීම අනර්ග මට්ටමක තිබීම සුවිශේෂී කරුණක් වෙනවා. ඒ මන්ද අද දවසේදී අවිෂ්ක ප්‍රනාන්දු සහ පැතුන් නිස්සංක අගනා වටිනා උඩපන්දු කීපයක් රැකගනිමින් නවසීලන්තයනිම සුනුවිසුණු කර දැමීමයි. ඒ වගේම නවසීලන්තයට එරෙහිව එක්දින තරඟය තුළදී උඩපන්දු තුනක් ලබාගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට අවිෂ්ක ප්‍රනාන්දු පත් වුණා. මීට පෙර 2007 වර්ෂයේදී මෙම වාර්තාව චාමර සිල්වා විසින් තබා තිබෙනවා. ඉන්පසු ලකුණු 210ක 500 ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පිරිරි පිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙසින් පැතුන් නිස්සංක සහ අවිෂ්ක ප්‍රනාන්දු පිටියට පිවිසියත් ඔවුන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. පළමු කඩුල ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 5කට දැවී ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 23ක් තිබියදී ඉන්පසු ලකුණු 41කදී දෙවන කඩුල ලෙසින් පැතුන් නිස්සංක ඉවත් වුණේ පන්දු 33කට ලකුණු 28ක් ලබා ගනිමින් තුන්වන කඩුල ලෙසින් කමිඳු මෙන්ඩිස් ලකුණු නොලබාම දැවී ගිය ශ්‍රී ලංකා ලකුණු පූර්ව ලකුණු 46ක්ම තිබියදී චරිත් අසලංක ලකුණු 13කට දැවී ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ හතරවන කඩුල ලෙසින් ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පූර්ව ලකුණු 65ක් ලෙසින් දැඩි අවදානම් තත්ත්වයක පැවතුණා. ශ්‍රී ලංකා ඉනිමේ පස්වන කඩුල ලෙසින් සදීර සමරවික්‍රම ලකුණු 8කට දැවී යන අතර ශ්‍රී ලංකා ලකුණු පූර්ව 93ක් වශයෙන් සටහන තිබුණා. ඉන්පසු 6වන විකට්ටුව ලකුණු 132කදී ජනිත් ලියනගේ ලකුණු 22කට දැවී ගිය අතර 7වන විකට්ටුව ලෙසින් ලකුණු 163කදී දුනිත් වෙල්ලාලගේ ලකුණු 18කට දැවී ගියා. පසුව කුසල් මෙන්ඩිස් සමගින් එක් වූ මහේෂ් තීක්ෂණ ශ්‍රී ලංකා කණ්ඩායම ගෞරවනීය ජයග්‍රහණය සඳහා රැගෙන ගියේ පන්දුවාර 46ක් අවසානයේදී. කුසල් මෙන්ඩිස් නදවී ලකුණු 74ක් සහ මහේෂ් තීක්ෂණ නදවී ලකුණු 27ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සැබෑ ජයග්‍රාහකින් බවට පත් වුණා. ඒ අනුව වසර 12කට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයට එරෙහිව ඓතිහාසික එක්දින තරගාවලිය ජයක් ලබා ගැනීමට සමත් වුණා.